අපි ඊළඟ කතා කරන්නේ වැදගත්ම ටික. يعني මේ පෝට්ෆෝලියෝ වල තියෙන සාමාන්‍ය ටිකක් අර උඩක් කම්ප්ලෙක්ස් වෙන ටික තමයි මේ කතා කරන්නේ. දැන් මේ පෝට්ෆෝලියෝ එක අපි ගණනය කරා රිටර්න් එක කොහොමද කියලා. ඒක රිටර්න් එක අපිට ගණනය කරන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් ඉන්ඩිවිජුවල් සෙට්ස් වල එක්ස්පෙක්ටඩ් රිටර්න්ස් වල වේටඩ් ඇවරේජ් එකක් විදියට. එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් සෙට්ස් වල අපි ගන්නවා එක එක සිටුේෂන්ස් වල තුනේම පෝට්ෆෝලියෝ එකේ රිටර්න් එක ගන්න. يعني සිටුේෂන්ස් යටතේ පෝට්ෆෝලියෝ එක රිටර්න්ස් ගන්නවා. ඒවා අපිට පුළුවන්කම දෙන ප්‍රොබබිලිටිස් වලින් වැඩි කරලා එකතු අරගෙන ඒ ඕනම විදියකට පුළුවන්කම තියෙනවා කෝ රිටර්න් එක ගන්න. කොයි විදිහට ගත්තත් ආන්සර් එක එකයි. හරි. ඒතර රිටර්න් කතාව ඉවරයි. පෝට්ෆෝලියෝ එක රිටර්න් කතාව ඉවරයි. දැන් මේ එන්න හදන්නේ පෝට්ෆෝලියෝ එක රිස්ක් පැත්තට. පෝට්ෆෝලියෝ එක රිස්ක් එක පැත්තට. දැන් අපි පොඩ්ඩක් පොඩි ටෙස්ට් එකක් තමයි කරන්න හදන්නේ. අපි පොඩි ටෙස්ට් එකක් කරනවා. බලන්න හදන්නේ දැන් අපේ අරමුණ උනේ මොකක්ද? මේ A සහ B කියන පෝට්ෆෝලියෝ එක ක්‍රියේට් කිරීම තුළ අපේ අරමුණ උනේ රිස්ක් එක අඩු කරගන්න, රිස්ක් එක ඩයිවර්සිෆයි කරන්න. ඒත් එහෙම වෙන්න නම් මොකක්ද අතර වෙන්න ඕනේ? يعني රිස්ක් එක අඩු කරගන්න කියන්නේ තේරුම මොකක්ද? يعني අපේ එක ආයෝජනයක් හොඳට ප්‍රතිලාභ ලැබුවේ නැතත්, يعني එක ආයෝජනයක් පාඩු වුණත් අනිත් එක මොකද වෙන්නේ? අනිත් එක හොඳට ප්‍රතිලාභ ලබනවා. එහෙම වුණොත් මේ يعني අපේ අරමුණ ඉටු වෙන්නේ. يعني අපේ සමහර ලාවල් තියෙන පුළුවන් එක ආයෝජනයක් ලොස්. එක ආයෝජනයකින් يعني ලොකු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒක ලොස් වෙලා. එහෙම වුණත් අනිත් එක මොකද වෙන්න ඕනේ? අනිත් එකේ ප්‍රතිලාභ තියෙනවා. එහෙම වුණත් හොඳ. දැන් දෙකම يعني එකක් ලොස් වෙනවා අනිත් එක ලොස් වෙනවා නේද? තේරුම නැහැ නේද? ඒ කියන්නේ දෙකේ රිලේෂන්ෂිප් එක මොන වගේ වෙන්න ඕනේද? රිලේෂන්ෂිප් පොසිටිව් වෙලා හරිනවද? පොසිටිව් වෙලා හරියන්නේ නැහැ. يعني එකක් වැඩි වුණා අනිත් එකත් වැඩි වෙනවා. එකක් අඩු වුණා අනිත් එකත්. එහෙම වැඩක් නැහැ නේ. මොකද වෙන්න ඕනේ? එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. එකක් අඩු වෙනවා අනිත් එක වැඩි වෙනවා. එහෙම වෙනවා නම් තමයි හොඳ. එහෙම වෙනව නම් තමයි රිස්ක් එක අඩු කරගන්න පුළුවන් වෙන්නේ. රිස්ක් එක ඩයිවර්සිෆයි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ රිස්ක් එක අඩු කරගන්න. රිස්ක් එක ඩයිවර්සිෆයි කරන්න. හැබැයි බලන්නේ ඔය අපේ අරමුණ ඉටු වෙනවද කියලා. ඒක චෙක් කරන පොඩි ටෙස්ට් එකක් කරනවා. ඒ ටෙස්ට් එක තමයි අපි කියනවා කෝවේරියන්ස් කියලා. අපි ඒකට කියනවා කෝවේරියන්ස් එක කියලා. මේ කොෆිෂන්ට් ඔෆ් වේරියේෂන් නෙමෙයි හරියට මේ දෙන්නේ කෝවේරියන්ස්. එතකොට කෝවේරියන්ස් ගන්නෙ මෙහෙම. කෝවේරියන්ස් ගණනය කරන්නේ මේ විදිහට. කෝවේරියන්ස් ගණනය කරන එන්නකෝ දැන් ඔය ගානට එන්නකෝ. අපි කරපු එක්සැම්පල් නම් 6ට එන්නකෝ. 6ට ඇවිල්ලා අපි ගන්න මෙහෙම. අපි ගන්න පළවෙනියෙන් ගන්න බූම් කියන සිටුේෂන් එක ගන්නකෝ. ඉකොනොමික් බූම් එක. ඒ සිටුේෂන් එකේදී ගන්න ඒවල රිටර්න් එක. කීයද ඒවල රිටර්න් එක? 22යි. ඒකෙන් අඩු කරන්න ඒවල එක්ස්පෙක්ටඩ් රිටර්න් එක 17.8ක් අඩු කරන්න. මේ බූම් සිටුේෂන් එකේදී ගත්ත ඒවල රිටර්න් එක 22යි. අඩු කරන එක්ස්පෙක්ටඩ් රිටර්න් එක 17.8යි. වරහන් කරන්න. වැඩි කිරීම දාන්න ඊළඟ වරහන ඕපන් කරන්න ගන්න බූම් කියන සිටුේෂන් එකට දැන් B1 රිටර්න් එක කීයද? B1 රිටර්න් එක 19යි. එක්ස්පෙක්ටඩ් රිටර්න් එක කීයද? B1 එක්ස්පෙක්ටඩ් රිටර්න් එක 14.35ක් අඩු කරන්න. අඩු කළා වරහන් කරන්න. අත් මොකද කරේ? බූම් කියන සිටුේෂන් එක යටතේ ගත්තා A1 රිටර්න් එක ගත්තා 22යි. එකෙන් අඩු කරා A1 A කියන්නේ A1 එක්ස්පෙක්ටඩ් රිටර්න් එක 17.8ට අඩු කරා වරහන් කළා. ඊළඟට ගත්තා බූම් කියන සිටුේෂන් එකට තෙන් B1 රිටර්න් එක 19 එකෙන් අඩු කර එක්ස්පෙක්ටඩ් රිටර්න් එක 14.35 වරහන් වැහුවා. වැඩි කිරීම දාන්න බූම් කියන සිටුේෂන් එකේ ප්‍රොබබිලිටි. වැඩි කිරීම දාන්න බූම් කියන සිටුේෂන් එකේ ප්‍රොබබිලිටි එක 0.25. ඒ යගේ ගන්න. දැන් ඉන්නේ ස්ටැග්නේෂන් වල. ස්ටැග්නේෂන් වලටත් ඇවිල්ලා ගන්න A1 විචලනය. A1 තිබ්බරේ කියන්නේ රිටර්න් එක වෙන 18යි. එකෙන් අඩු කරන්න එක්ස්පෙක්ටඩ් රිටර්න් එක 17.8. වැඩි කරන්න B1 විචලනය. B1 රිටර්න් එක 112යි. අඩු කරන්න එක්ස්පෙක්ටඩ් රිටර්න් එක 14.35. එහෙනම් දෙකේ විචලනයෙන් දෙක වැඩි කරන්න. වැඩි කළා ඊළඟට වැඩි කරන්න ස්ටැග්නේෂන් එකේ ප්‍රොබබිලිටි එක 0.45න් වැඩි කරන්න. වැඩි කළා අගේ ගන්න. දැස ගන්න ඩික්ලයිනින් සිටුේෂන් එක. එන්න A1ට. A1 විචලනය ගන්න. A1 රිටර්න් එක කීයද? 14.4යි. අඩු කරන්න එක්ස්පෙක්ටඩ් රිටර්න් එක. කීයද එක්ස්පෙක්ටඩ් රිටර්න් එක? 17.8යි. අඩු කරන්න. වැඩි කිරීම දාන්න යන B1ත් විචලනය. B1 රිටර්න් එක 14යි. ඉතින් අඩු කරන්න එක්ස්පෙක්ටඩ් රිටර්න් එක 14.35. අඩු කරන්න. දැන් ඒ විචලනයත් අරගන්න. දැන් A1 විචලනයයි B1 විචලනයයි වැඩි කරන්න. වැඩි කළා ඊළඟට වැඩි කරන්න ඉකොනොමික් ඩික්ලයින් එකක් ඇති වෙන තියෙන ප්‍රොබබිලිටි එක වෙන 0.30.3 වැඩි කරන්න. එහෙම ගත්ත අගයන් තුනම එකතු කරන්න. ඉතින් අපිට එනවා බූම් එක යටතේ සිටුේෂන් එක යටතේ එනවා 4.8 ස්ටැග්නේෂන් එක යටතේ 0.21 පළවෙනි 4.8 දෙවෙනි 0.21 ඊළඟට එනවා 0.4 ඩික්ලයිනින් යටතේ 0.4.
ඔය තුන එකතු අපිට එනවා කෝවේරියන්ස් එක. يعني A සහ B වලින් සමන්විත පෝට්ෆෝලියෝ එකේ කෝවේරියන්ස් එක. කෝවේරියන්ස් ඔෆ් A and B. අපිට එනවා 5.01 කියලා. 5.01 කියලා. දැන් ඕක තමයි අපේ ටෙස්ට් එක. අපි ටෙස්ට් කරන්නේ මොකක්ද? බලන්නේ මේ පෝට්ෆෝලියෝ එකේ තියෙන ඇසට්ස් දෙකේ රිලේෂන්ෂිප් එක. හැබැයි මතක තියාගන්න මේ කෝවේරියන්ස් එකෙන් අපිට මේ ඇසට් දෙකේ රිලේෂන්ෂිප් එකේ ක්වොන්ටිටි ප්‍රමාණය පවර් එක බලන්න බෑ. මේ 5.01 කියන එකේ අගය තේරුමක් නැහැ. හරිද? අනික මතක තියාගන්න. මේ අගයෙන් ඇත්තටම කියවෙන දෙයක් නැහැ 5.01 කියන එක. මේක අපිට අදාළ ලකුණ කියන එක ඇත්තටම අදාළ වෙන්නේ. මේ ලකුණ මොකක්ද කියන එක. හරිද? එහෙනම් අපිට බලන්න පුළුවන් වෙන්නේ මේකේ රිලේෂන්ෂිප් එකේ ඩිරෙක්ෂන් එක විතරයි. හරිද? ඒ නිසා අපිට මේකෙන් මේ අගය ඉන්ටර්ප්‍රිට් කරන්න බැහැ. අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් ලකුණ. ලකුණ මොකක්ද 5.01? ධන. තේරුම මොකක්ද? මේ A සහ B අතර සම්බන්ධය මොන වගේ රිලේෂන්ෂිප් එකක්ද? ධන සම්බන්ධතාවයක්. A සහ B අතර තියෙන ධන සම්බන්ධතාවයක්. එහෙම වෙන එක හොඳයිද? හොඳ නැහැ. ඒක තේරුම. A වල රිස්ක් එක A වල රිටර්න් එක වැඩි වෙනකොට B වල රිටර්න් එක වැඩි වෙනවා. A වල රිටර්න් එක අඩු වෙනකොට හරි නේද? බලන්න B වලින් ඒක කවර් කරගන්න. රිටර්න් එක වැඩි වෙන්නේ පැ B වල. මොකද වෙන්නේ? B වල රිටර්න් එක අඩු වෙනවා. එහෙම වෙන එක හොඳයිද? හොඳ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු රිස්ක් එක අඩු වුණාද? අඩු වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම අවස්ථාවක් අතරම හොඳ නැහැ පෝට්ෆෝලියෝ එකක් වෙන්න. ඊළඟට අපි බලනවා දැන් අපි හරියටම එනවා පෝට්ෆෝලියෝ එක රිස්ක් එක. රිටර්න් එක ඉවර කළා. ඊපස්සේ පෝට්ෆෝලියෝ එකේ රිස්ක් එකට අදාළව පොඩි ටෙස්ට් එකක් කළා. ඒකත් හරි. ඊපස්සේ අපි එනවා පෝට්ෆෝලියෝ එකේ රිස්ක් එක. පෝට්ෆෝලියෝ එකේ රිස්ක් එකට අදාළව අපි ගණනය කරනවා වේරියන්ස් එක සහ ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් එක. පෝට්ෆෝලියෝ එක රිස්ක් එකට අදාළව අපි ගණනය කරනවා වේරියන්ස් එක සහ ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් එක. ඒතරෝ ගණනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය. ගණනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය. අපි ගන්නවා අර අපි මේකේ රිටර්න් එක හොයද්දි ක්‍රම දෙකක් පාවිච්චි කරේ. මේකේ රිටර්න් එක හොයද්දි අපි ක්‍රම දෙකක් පාවිච්චි කරා. කොහොමද හොය පාවිච්චි කරේ? එකක් තමයි ගත්තා ඉන්ඩිවිජුවල් ඇසට්ස් වල එක්ස්පෙක්ටඩ් රිටර්න්ස් ගත්තා. වේට් කළා ඇවරේජ් එක ගත්තා. ඉන්ඩිවිජුවල් ඇසට්ස් වල එක්ස්පෙක්ටඩ් රිටර්න්ස් ගත්තා. වේට් කළා ගත්තා ඇවරේජ් එක. හරිද? ඊට පස්සේ අපි මොකද කරේ? බූම් එක යටතේ පෝට්ෆෝලියෝ එක රිටර්න් එක ගත්තා. ස්ටැග්නේෂන් යටතේ පෝට්ෆෝලියෝ එක රිටර්න් එක ගත්තා. ඩික්ලයින් යටතේ පෝට්ෆෝලියෝ එක රිටර්න් එක ගත්තා. ඒව ඇවරේජ් එක ගත්තා. හරිද? ක්‍රම දෙකේම අංශක එකයි. නමුත් ඔය ක්‍රම දෙකෙන් අපිට මේ රිස්ක් එක කියන වේරියන්ස් ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් ගණනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඔය දෙවැනි ක්‍රමය යටතේ විතරයි. ඒ පළවෙනි ක්‍රමේ අර ඉන්ඩිවිජුවල් රිටර්න්ස් වල වේටඩ් ඇවරේජ් එකෙන් පාවිච්චි කරන්න බෑ මේකට. මේකට පාවිච්චි කරන්න පුළුවන් අර දෙවැනි එක ස්ටැටිස්ටිකල් මෙතඩ් එකට විතරයි. අපි කරන්නේ මෙහෙම. දාගන්න සිටුවේෂන්ස් තුන. ඉකොනොමික් බූම්, ස්ටැග්නේෂන්, ඩික්ලයින්. ඒ අවස්ථා තුන යටතේ පෝට්ෆෝලියෝ රිටර්න් එක. අපි අර රිටර්න් එක හොයන දෙවැනි මෙතඩ් එකේ ස්ටැටිස්ටිකල් මෙතඩ් එකට ගණනය කරගත්තා. ඒ අවස්ථා තුන යටතේ පෝට්ෆෝලියෝ රිටර්න් කියදෙන්නේ. බූම් එකටතේ 26.5, ස්ටැග්නේෂන් 15යි, ඩික්ලයින් 14. ඒ තුන දාගන්නවා. ඊට පස්සේ කරන්නේ ඔය එක එක සිටුවේෂන් එකේ එන يعني පෝට්ෆෝලියෝ රිටර්න් එකෙන් අඩු කරන්න පෝට්ෆෝලියෝ එක එක්ස්පෙක්ටඩ් රිටර්න් එක. ඔය එක එක සිටුේෂන් එකේ පෝට්ෆෝලියෝ එක රිටර්න්ස් තුනෙන් අඩු කරන්න වෙන වෙනම පෝට්ෆෝලියෝ එක එක්ස්පෙක්ටඩ් රිටර්න් එක. ඒක අපි ගණනය කරා 16.75. එහෙනම් ඔයා මුලින්ම බූම් එකේ 26.5 අඩු කරනවා මොකක්ද? 16.75 අඩු කළ වර්ග කරන්න. මොකද අපි හොයන්නේ වේරියන්ස් ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන්. එනිසා 26.5 අඩු කරා 16.75 වර්ග කරා. ඊට පස්සේ ස්ටැග්නේෂන් වලට ආවා. පෝට්ෆෝලියෝ රිටර්න් එක වෙන 15යි. 15ෙන් අඩු කරා 16.75 වර්ග කළා. ඩික්ලයින් වලට ආවා. ඩික්ලයින් යටතේ පෝට්ෆෝලියෝ රිටර්න් එක 14යි. අඩු කරා 16.75 වර්ග කළා. ඊට පස්සේ මේ වර්ග කළපු වගයන් වැඩි කරන්න ඕනේ මොකක් එක්කද? ඒ අදාළ ප්‍රොබබිලිටිස් එක්ක. ඒ අදාළ වර්ග කරපු වගයන් ටික විචලනයන් වර්ග කරලා ගත්තේ ඒවා. විචලනයන් වර්ග කරලා ගත්තේ ඒවා ටික වැඩි කරන්න බූම් එකේ ප්‍රොබබිලිටි එක 0.25 එක්ක. අපි මොකද කරන්නේ? ඔය වැඩි කරලා ගත්ත අගයන් ඔය වර්ග කරලා ගත්ත විචලනයන් ටික මොකද අපි කරන්නේ? අපි වැඩි කරනවා. වැඩි කරනවා ප්‍රොබබිලිටිස් එක්ක. 26.5 අඩු කරා 16.75 වර්ග කළා. ඒ අගේ වැඩි කරනවා බූම් එකේ ප්‍රොබබිලිටි 0.25 එක්ක. ගන්නවා එන අගේ.
ඊට පස්සේ ස්ටැග්නේෂන් එකේ 15න් 16.75 අඩු කරා වර්ග කළා එන එක වැඩි කරා ස්ටැග්නේෂන් එකේ ප්‍රොබබිලිටි එක වෙන 0.45න් ඊට පස්සේ ඩික්ලයින් එකේ පෝට්ෆෝලියෝ රිටර්න් එකේ 14 අඩු කරා 16.75 වර්ග කළා වැඩි කරා ප්‍රොබබිලිටි එක 0.3 ඒන ගයන් තුන එකතුව ගන්න ඔයා ගයන් තුන එකතුව ගන්න එතකොට අපිට එනවා වේරියන්ස් එක පෝට්ෆෝලියෝ එකේ වේරියන්ස් එක එනවා අපිට එන ඔය තුන එකතු කරලා පස්සේ පෝට්ෆෝලියෝ එකේ සමස්ත පෝට්ෆෝලියෝ එකේ ආයෝජන කලඹේ වේරියන්ස් එක අපිට එනවා කීයද වේරියන්ස් එක වෙන්නේ 6.71 වගේ ආසන්න වශයෙන් එනවා ඇති 6.71 වගේ එනවා ඇති හරිද එතකොට ඔය විදියට පුළුවන්කම දෙන ඔයා ගෙන් තුන එකතු කරලා පෝට්ෆෝලියෝ එකේ වේරියන්ස් එක ගන්න ඉතින් පෝට්ෆෝලියෝ එකේ වේරියන්ස් එක ඊළඟට අපිට පුළුවන් පෝට්ෆෝලියෝ එකේ වේරියන්ස් එකේ වර්ගමූලය අරගෙන ස්ක්වෙයාර් රූට් එක අරගෙන පෝට්ෆෝලියෝ එකේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් ගන්න පෝට්ෆෝලියෝ එකේ වේරියන්ස් එක 6.71 පෝට්ෆෝලියෝ එකේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් ගන්න 6.71 එකේ මූලය ගන්නවා ඒක ගත්තට පස්සේ අපිට එනවා 2.59 එහෙනම් පෝට්ෆෝලියෝ එකේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් 2.59 ඒක හරි ඔය තියෙන්නේ පෝට්ෆෝලියෝ එකක රිස්ක් එක කියන්නේ වේරියන්ස් එක සහ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් ගණනය කරන්න තියෙන එක මෙතඩ් එක පළවෙනි මෙතඩ් එක හරි ඒ අර ස්ටැටිස්ටිකල් මෙතඩ් රිටර්න් එක හොයන ඉන්ඩිවිජුවල් ඇසෙට්ස් වල වේටඩ් ඇවරේජ් එක කියන එක ඉන්ඩිවිජුවල් ඇසෙට්ස් වල රිටර්න්ස් වල වේටඩ් ඇවරේජ් එක කියන එකයි ස්ටැටිස්ටිකල් මෙතඩ් එක කියන්නේ ස්ටැටිස්ටිකල් මෙතඩ් එක පාවිච්චි කරලා අපි හෙව්වා මොකක්ද පෝට්ෆෝලියෝ එක රිස්ක් එක ඒ පළවෙනි එක ඉවරයි සෝ අපි එනවා පෝට්ෆෝලියෝ එකක රිස්ක් එක හොයන්න පුළුවන් ඊළඟ මෙතඩ් එක පෝට්ෆෝලියෝ එක රිස්ක් එක හොයන්න පුළුවන් ඊළඟ මෙතඩ් එක හරිද මේකට අපි කියනවා ඩබල් සමේෂන් ෆෝමියුලා කියලා ඩබල් සමේෂන් ෆෝමියුලා මේකනොත් හොයන්න පුළුවන් දැන් මේ සූත්‍රවල තේරුම ඇයි මෙහෙම කරන්නේ ඒව හිතන්න එපා නිකන් මේ තියෙන දේ තේරුම් ගන්න මේ සූත්‍රේ පාඩම් කරන්නේ ඇති සූත්‍රකම දෙන්න පුළුවන් ෆෝමියුලා ෂීට් එකේ නිකන් කරන විදිහ තේරුම් ගන්න ඒ ඩබල් සමේෂන් ෆෝමියුලා එන අපි අර දැන් කලින්ම කේන්ද වලින් කොහොමද ගත්තේ කලින් ගාතේ සමස්ත පෝට්ෆෝලියෝ එක ගත්තා ඒක එක එක අවස්ථාවල රිටර්න්ස් ගත්තා ඊට පස්සේ ඇවරේජ් රිටර්න් එකෙන් අඩු කරා පෝට්ෆෝලියෝ එක ඇවරේජ් රිටර්න් එකෙන් අඩු කරා විචලනය ගත්තා විචලනය වර්ග කරා ඒ විචලනයන්ගේ ඇවරේජ් එක එහෙමනේ කරේ දැන් අපි කරන්නේ මෙහෙම දැන් අපි කරන්නේ අපි ගන්නවා ඉන්ඩිවිජුවල් ඇසට්ස් වල වෙන වෙනම රිස්ක් ගන්නවා ඒ රිස්ක් වල ඇවරේජ් එක හොයලා තමයි මේ ගන්න ඉන්ඩිවිජුවල් ඇසට්ස් වල වෙන වෙනම රිස්ක් අරගෙන ඒවැනිකන් ඇවරේජ් එක හොයලා තමයි මේ ගන්න එමත් ගන්න පුළුවන් හරි මේකයි ඩබල් සමේෂන් ෆෝමියුලා එක අපි ගන්නවා මෙහෙම අපි ගන්නවා පළවෙනි ඇසෙට් එකට පළවෙනි ඇසෙට් එක ගන්න වේට් එක කීයද කියලා පළවෙනි ඇසෙට් එකේ වේට් එක කීයද 0.50 කියන්නේ 0.5 එක වර්ග කරන්න වැඩි කරන්න පළවෙනි ඇසෙට් එකේ ඒ කියන ඇසෙට් එකේ වේරියන්ස් එකෙන් පළවෙනි ඇසෙට් එක වෙන ඒ කියන ඇසෙට් එකේ වේරියන්ස් එක අපි කලින් ගණනය කරා එක්සැම්පල් නම්බර් 6 ඉදී කියද වේරියන්ස් එක ආවේ 8.76 8.76 වැඩි කරන්න ඒකේ වේට් එකේ වර්ගය 0.5 වර්ගය වැඩි කරන්න 8.76 ඊට පස්සේ දාන්න එකතු කිරීම දාන්න එකතු කිරීම ගන්න දෙවෙනි ඇසෙට් එක B කියන ඇසෙට් එක ඒකේ වේට් එක ගන්න ඒකේ වේට් එක 0.5 ඒකේ වර්ගය ගන්න 0.5 වර්ගය ගන්න වැඩි කරන්න B කියන ඇසෙට් එකේ රිස්ක් එක B කියන ඇසෙට් එකේ වේරියන්ස් එක ගන්න B කියන ඇසෙට් එකේ වේරියන්ස් එක ගන්න B කියන ඇසෙට් එකේ වේරියන්ස් එකත් අපි ගත්තා 6 වෙනි එක්සැම්පල් එකේදී වේරියන්ස් එක ආවේ කියද 7.94 නම් 0.5 වර්ගය වැඩි කිරීම 7.94 හරි එකත් එකතු කරන්න ඊට පස්සේ ගන්න කොන්ස්ටන්ට් එකක් දෙක කියලා හැමතිස්සෙම නියතයක් ගන්නවා දෙක කියලා දෙක වැඩි කරන්න ඒ වල වේට් එක 0.5 වැඩි කිරීම B වල වේට් එක 0.5 දෙක වැඩි කිරීම 0.5 වැඩි කිරීම 0.5 වැඩි කරන්න කෝවේරියන්ස් එකෙන් දෙක වැඩි කිරීම 0.5 වැඩි කිරීම 0.5 කියන්නේ වේට්ස් දෙක වැඩි කිරීම ඒ සහ B වල කෝවේරියන්ස් එක අපි ගත්තේ අර ටෙස්ට් එකක් කරන්න අපි ගත්තේ කෝවේරියන්ස් කියලා ගියා කීයද ආවේ 5.01 හරි 5.04 මොකක්ද එහෙම ගියක් ආවා අන්න ඒ යගේ 5.01 කියන එක ගණන උතන දාන්න හරි ගණන උතන දාන්න දැන් ওই සූත්‍රය සුළු කරන්න අපි කරේ A කියන සෙට් එකේ වේට් එකේ වර්ගය වැඩි කරා ඒකේ වේරියන්ස් එකත් එක්ක එකතු කිරීම B කියන සෙට් එකේ වේට් එකේ වර්ගය වැඩි කරා ඒකේ වේරියන්ස් එකත් එක්ක එකතු කිරීම දෙක වැඩි කිරීම A වල වේට් එක වැඩි කිරීම B වල වේට් එක වැඩි කිරීම කෝවේරියන්ස් එක එහෙම වැඩි කළා ගන්න ආන්ස එක ඔය ආන්ස එක එයි ඔය එන්නේ මොකක්ද ඔය එන්නේ ඇසෙට් දෙකේ විචලනේ වේරියන්ස් එක පෝට්ෆෝලියෝ එකේ වේරියන්ස් එක එන්නේ අර ගානම එයි ඉතින්
අර අපි මේ පළවෙනි මෙතඩ් එකට ගත්තේ හෙව්වේ පෝට්ෆෝලියෝ එකක රිස්ක් එක හොයන වේරියන්ස් එක ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් හොයන පළවෙනි මෙතඩ් එක. ඒ අර්ථය අපි අපිට ආව කියද? අපිට ආව 6.71 එකක්. ඒ ආපු ගානම ඔතන තේ පොඩි නිකන් වේරියන්ස් එක කියන පුළුවන් පොඩි වේ මේ කියන්නේ අපි ඇප්‍රොක්සිමේට් කරලා ගත්තේ 0.9 තිබ්බඳ. ඔත ගොඩක් දුරට 6.71 මේ. ඒ ගන්න වේරියන්ස් එක. වේරියන්ස් එක ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් ගන්න වේරියන්ස් එක වර්ගමූලය ගන්න. 6.71 මූලය ගන්න. මූලය ගත්තට පස්සේ අරගත්ත ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එක කලින් ගත්තේ ගානම වගේ ගානක් ගොඩක් දුරට ආසන්න ගානක් ඒ 2.59 කියලා. එහෙම තමයි ඩබල් සමේෂන් රූල් එකෙන් හොයන්නේ. ඩබල් සමේෂන් රූල් එකෙන් හොයන්නේ වේරියන්ස් එක, පෝට්ෆෝලියෝ එක වේරියන්ස් එක සහ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එක. අර හොයපු එකම තමයි හොයන්නේ. ඒ උත්තරේ මේ. ක්‍රමය විතරයි වෙනස් වෙන්නේ. පළවෙනි ක්‍රමේ අපි මුලින්ම හෙව්වා, දැන් හොයන දෙවෙනි ක්‍රමේ. මේකට කියන ඩබල් සමේෂන් ෆෝමියුලා එක. මේ ෆෝමියුලා එක පාවිච්චි කරලා වේරියන්ස් සහ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් හොයන්න පුළුවන්. ඒත් අරගෙම ඒ. හරිනේ. ඒක හරි. අපි කතා කරා පෝට්ෆෝලියෝ එක රිටර්න් එක හොයන විදිය කතා කරා. ක්‍රම දෙකකට හෙව්වා, දෙකෙන් මාව එකම උත්තරේ. පෝට්ෆෝලියෝ එක කෝවේරියන්ස් එක කතා කරා. පොඩි ටෙස්ට් එකක් අපි කරේ. මේ පෝට්ෆෝලියෝ හොඳයිද නැද්ද කියලා බලන්න. ඊට පස්සේ අපි කරේ පෝට්ෆෝලියෝ එක රිස්ක් එක හෙව්වා. වේරියන්ස් එක සහ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් ක්‍රම දෙකකට හෙව්වා. නෝමල් මෙතඩ් එක ඊට පස්සේ ඩබල් සමේෂන් ෆෝමියුලා එක. දැන් අපි එන්නේ ඊළඟට. ඊළඟට පෝට්ෆෝලියෝ එක. දැන් අපි කලින් හෙව්වා මොකද්ද කෝවේරියන්ස් එක කියලා හෙව්වේ. පෝට්ෆෝලියෝ එක හොඳයිද නැද්ද කියලා බලන්න. මේ ඇසෙට් දෙක අතර තියෙන රිලේෂන්ෂිප් එක බලන්න. හැබැයි ඒකෙන් බැලුවේ රිලේෂන්ෂිප් එක මොකක් විතරද? ඩිරෙක්ෂන් එක විතරයි බැලුවේ. රිලේෂන්ෂිප් එකේ දිශාව විතරයි බැලුවේ. සම්බන්ධතාවයේ දිශාව. සම්බන්ධතාවයේ ප්‍රමාණය බැලුවා. ප්‍රමාණය බලන්න බෑ. දිශාව විතරක් අපි දැනගත්ත ධන කියලා. දැන් අපි කරන්න හදන්නේ ඒ සම්බන්ධතාවයේ දිශාව සහ ප්‍රමාණය දෙකම බලන්න. හරිද? يعني මේ A සහ B කියන ඇසෙට්ස් දෙකේ සම්බන්ධතාවයේ සහ සම්බන්ධතාවයේ කෝරිලේෂන් එකේ දිශාව සහ ප්‍රමාණය ඩිරෙක්ෂන් එකයි පව එක ඩිරෙක්ෂන් එක දෙකම බලන්න හදන්නේ. හරිද? ස්ට්‍රෙන්ත් එකයි ඩිරෙක්ෂන් එකයි. එතකොට ඒක බලන්න මොකද පාවිච්චි කරන්නේ? අපි අර ඒ දවස්වල මේ ස්ටැටිස්ටික්ස් කතා කරේ. කොෆිෂන්ට් ඔෆ් කෝරිලේෂන් සහ සම්බන්ධතා සංගුණකය තමයි පාවිච්චි කරන්නේ. මේක අපි හඳුන්වනවා P A B කියලා. P කියලා අපි හඳුන්වන්නේ A සහ B වල P යගේ. මේ කොහොමද හොයන්නේ? හොයන්නේ මෙහෙම. හොයන්නේ A සහ B වල කෝවේරියන්ස් එක ගන්නවා, බෙදනවා, A වල ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් වැඩි කිරීම, B වල ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන්. මොකද අපි කරන්නේ? අපි ගන්නවා මේ කොෆිෂන්ට් ඔෆ් කෝරිලේෂන් හොයන්නේ, සහසම්බන්ධතා සංගුණකය හොයන්නේ. කොහොමද ඒක හොයන්නේ? හොයන්නේ කෝවේරියන්ස් ඔෆ් AB ගන්නවා, A සහ B වල කෝවේරියන්ස් එක ගන්නවා, බෙදනවා ඒවල ස්ටෑන්ඩර්ඩ් ඩිවියේෂන් එක වැඩි කිරීම බීවල ස්ටෑන්ඩර්ඩ් ඩිවියේෂන්. මේ සූත්‍ර ගැන හිතන්න එපා. ගන්න එකේ තේරුම ගන්න ඒ ඇති. දැන් අපි ගන්න ඒ සහ බීවල කෝවේරියන්ස් එක අපිට ආවා 5.01 කියලා. ඒ සහ බීවල කෝවේරියන්ස් එක අපිට ආවා 5.01 කියලා. ඒක දාගන්න උඩට. බෙදීම ඒවල ස්ටෑන්ඩර්ඩ් ඩිවියේෂන් අපිට කීයක් ආවද? එක්සැම්පල් නම්බර් 6 ඒවල ස්ටෑන්ඩර්ඩ් ඩිවියේෂන් එක 2.96. වැඩි කිරීම බීවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් අපිට කලින් ගාන කීයක් ආවද? 6 වෙනි ගාන. බීවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් අපිට ආවා 2.82 කියලා. වැඩි කරන්න. එහෙනම් කෝවේරියන්ස් එක 5.01 බෙදුවා, ඒවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් 2.96 වැඩි කිරීම බීවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් 2.82. උත්තරේ කීයක් එනවද? 0.61ක් වගේ ආසන්න වශයෙන් එයි. ආසන්න වශයෙන් 0.61ක් ওই ගානක් එයි. හරිද? පොඩි වෙනස්කමක් වෙන්න පුළුවන්. ওই ගාන හදන පොඩි වැරදීම් වෙන්න පුළුවන්. ওই ගානක් එයි. එතකොට ඕකේ මොකක්ද පෙන්නන්නේ? ඕකෙන් මොකක්ද පෙන්නන්නේ? ඕකෙන් පෙන්නන්නේ A සහ B කියන ඇසෙට් දෙකේ කෝරිලේෂන් එකේ ස්ට්‍රෙන්ත් එකයි ඩිරෙක්ෂන් එකයි සම්බන්ධතාවයේ ප්‍රමාණය සහ දිශාව. ඒතර සම්බන්ධතාවයේ දිශාව ඕකේ පෙන්නන්නේ මොකක් කියලාද? ඕකේ ලකුණ මොකද්ද? ලකුණ ධන. ධන 0.61. හරිනේ ඉතින්. කෝවේරියන්ස් එකේ තාය මොකක්ද? ධනනේ ආවේ. කෝවේරියන්ස් එකේ තාය ධන. එහෙනම් මේකෙත් මොකද්ද වෙන්න ඕන? අනිවාර්ය ධන වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ බෑනේ උත්තර දෙකෙන්. දැන් අපිට පෙන්නනවා A සහ B කියන ඇසෙට් දෙක අතර තියෙන රිලේෂන්ෂිප් එක මොන වගේද? පොසිටිව් රිලේෂන්ෂිප් එක. ඒක හොඳයිද? ඒක හොඳ නැහැ. පෝට්ෆෝලියෝ එකේ සාර්ථකභාවය අඩුයි අතට. එතකොට කොහොමත් කෝවේරියන්ස් එක ධන වුණොත් මේක ධන වෙනවද නැද්ද? ධන වෙනවනේ. මොකද කොෆිෂන්ට් ඔෆ් කෝරිලේෂන් ගන්නේ කොහොමද? කෝවේරියන්ස් එක බෙදීම
ඒවල ස්ටන ඩිවිෂන් ටික බිවල ස්ටන ඩිවිෂන් කොහොමද ස්ටන ඩිවිෂන් ධන ඍණ ඒක වෙනසක් නැහැනේ ධන වෙන අනිවාර්යෙන් වෙන්නේ එහෙනම් මොකක් මතද ඔක ධන වෙන ඍණ වෙනකම් තීරණය වෙන්නේ කෝවේරියන්ස් එක මත කෝවේරියන්ස් එක ධන වුණොත් මේකත් ධන වෙනවා කෝවේරියන්ස් ඍණ වුණොත් මේකත් ඍණ වෙනවා ඉතින් හරි හොර ඒක හරි එතන දිශාව අනිත් තමයි ස්ට්‍රෙන්ත් එක ස්ට්‍රෙන්ත් එක කොච්චරද 161 0.61 වගේ හරි හොර ඒක ස්ට්‍රෙන්ත් එක තමයි පෙන්නන්නේ එහෙනම් අපි කියනවා එකට ආසන්න නම් එකට ආසන්න නම් ස්ට්‍රෙන්ත් එක වැඩි يعني ලොකු රිලේෂන්ෂිප් එකක් ප්‍රබල සම්බන්ධතාවයක් තියෙනවා මේ දෙක අතර හරිද එතකොට බිඳුවට ආසන්නයි නම් අපි කියනවා දුර්වල සම්බන්ධතාවයක් තියෙන්නේ يعني මේ දෙක අතර ලොකු රිලේෂන්ෂිප් එකක් නැහැ කියලා අපි කියනවා හරි එතකොට ඔය අපි කතා කරේ පෝට්ෆෝලියෝ එක රිටර්න් එක ගණනය කරන දේ දෙකකට කතා කරා ක්‍රම පෝට්ෆෝලියෝ එක පොඩි ටෙස්ට් එකක් කරා කෝවේරියන්ස් ඊට කතා කරා පෝට්ෆෝලියෝ එක වේරියන්ස් සහ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් ගණනය කරන ක්‍රම දෙකකට ඊට කතා කරා පෝට්ෆෝලියෝ කෝවේරියන්ස් ඇසුරින් කොෆිෂන්ට් ඔෆ් කෝරිලේෂන් දැන් පොඩක් බලන්න පොඩි මේ පොඩි ඇමෙන්ඩ්මන්ට් එකක් කරන්න යනවා මේ වැඩි වරලා ගන්න එපා දැන් පෝට්ෆෝලියෝ එක කෝවේරියන්ස් සෝරි කෝරිලේෂන් ඔෆ් කොෆිෂන්ට් ගත්තේ කොහොමද කෝරිලේෂන් කොෆිෂන්ට් එක ගත්තේ සහසම්බන්ධ සංගුණක ගත්තේ කෝවේරියන්ස් එක බෙදුවා ඒවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එක වැඩි කිරීම බීවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් දැන් ওই සූත්‍රේ කෝවේරියන්ස් එකට උක්ත කරන්න කොයි සූත්‍රේ ওই සූත්‍රේ ඔය සහසම්බන්ධ සංගුණක ගන්න සූත්‍රේ කෝවේරියන්ස් කියන එකට උක්ත කරන්න කොයි සූත්‍රේ එතකොට කොහොමද එන්නේ එතකොට එන්නේ කොෆිෂන්ට් ඔෆ් කෝරිලේෂන් PAB වැඩි කිරීම සිග්මා A වැඩි කිරීම සිග්මා B කෝවේරියන්ස් එක සමානයි දෙකේ සහසම්බන්ධ සංගුණක කොෆිෂන්ට් ඔෆ් කෝරිලේෂන් වැඩි කිරීම ඒවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් වැඩි කිරීම බීවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එන කෝවේරියන්ස් එක සමාන කරන්න පුළුවන් ඕකට يعني ගානේ වාට දීලා තිනවා නම් කොෆිෂන්ට් ඔෆ් කෝරිලේෂන් ඊට පස්සේ ඒවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් බීවල ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් මොකද හොයන්න පුළුවන් කෝවේරියන්ස් හොයන්න පුළුවන් يعني කෝවේරියන්ස් දීලා තිනවා නම් කොෆිෂන්ට් ඔෆ් කෝරිලේෂන් හොයන්න පුළුවන් කොෆිෂන්ට් ඔෆ් කෝරිලේෂන් දීලා තිනවා නම් කෝවේරියන්ස් හොයන්න පුළුවන් එක තමයි තේරුම එතකොට දැන් මේ කෝවේරියන්ස් සමානයි කියලා තිනවා මොකක්ද PAB වැඩි කිරීම සිග්මා A වැඩි කිරීම සිග්මා B කියන්නේ විචල්‍යයන් දෙකේ කෝවේරියන්ස් එක සමානයි ඇසෙට් දෙකේ කෝවේරියන්ස් එක සමානයි ඒ ඇසෙට් දෙකේ කෝරිලේෂන් එක මේ පෝට්ෆෝලියෝ එකේ කෝරිලේෂන් එක වැඩි කිරීම ඒ ඇසෙට් එකේ ඒ කියන ඇසෙට් එකේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් වැඩි කිරීම B කියන ඇසෙට් එකේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් ඒක දැන් අතකයි පිට ඩබල් සමේෂන් ෆෝමියුලාවක් ගත්තේ අර ඒරියන්ස් එක සහ පෝට්ෆෝලියෝ එකේ වේරියන්ස් එක සහ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් හොයන්න පෝට්ෆෝලියෝ එකේ වේරියන්ස් සහ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් හොයන්න අපි ගත්තේ ඩබල් සමේෂන් ෆෝමියුලාවක් කියලා ඒක කොහොමද ආවේ පළවෙනි ඇසෙට් එකේ weight එකේ වර්ගය වැඩි කරා පළවෙනි ඇසෙට් එකේ variance එකතු කරා දෙවෙනි ඇසෙට් එකේ weight එකේ වර්ගය ගත්ත වැඩි කරා දෙවෙනි ඇසෙට් එකේ variance එකතු කරා අන්තිමට මොකද්ද දෙක වැඩි කිරීම පළවෙනි ඇසෙට් එකේ weight එක වැඩි කිරීම දෙවෙනි ඇසෙට් එකේ weight එක වැඩි කිරීම covariance එක අන්තිමට මොකද්ද දෙක වැඩි කිරීම පළවෙනි ඇසෙට් එකේ weight එක වැඩි කිරීම දෙක දෙවෙනි ඇසෙට් එකේ weight එක වැඩි කිරීම දෙකේ covariance එක දැන් අපි දන්නවා covariance සමානයි මොකටද coefficient of correlation වැඩි කිරීම sigma a වැඩි කිරීම sigma b covariance එක සමානයි coefficient of correlation වැඩි කිරීම a standard deviation වැඩි කිරීම b standard deviation එහෙමනම් ওই covariance සමානයි කියන එක අපිට දාදේශ කරන්න පුළුවන් නේද අර සූත්‍රයේ උඩට covariance වෙනකොට එහෙමනම් අපිට පුළුවන් ওই double summation formula කියන එකේ උඩ covariance වෙනකොට අර අපි දැන් ගත්ත සමීකරණය ආදේශ කරන්න එහෙම ආදේශ කරොත් කොහොමද එන්නේ එතන අපිට එනවා double summation formula එකෙන් variance එක සමානයි පළවෙනි ඇසෙට් එකේ weight එකේ වර්ගය වැඩි කිරීම පළවෙනි ඇසෙට් එකේ variance එක එකතු කිරීම දෙවෙනි ඇසෙට් එකේ weight එකේ වර්ගය වැඩි කිරීම දෙවෙනි ඇසෙට් එකේ variance එක එකතු කිරීම දෙක වැඩි කිරීම පළවෙනි ඇසෙට් එකේ weight එක වැඩි කිරීම දෙවෙනි ඇසෙට් එකේ weight එක වැඩි කිරීම දැන් මොකද්ද covariance එක දැන් මොකද්ද coefficient of correlation වැඩි කිරීම පළවෙනි ඇසෙට් එකේ standard deviation වැඩි කිරීම දෙවෙනි ඇසෙට් එකේ standard deviation එහෙනම් අපි අර covariance කියන වචන replace කරා ඇසෙට් දෙකේ correlation එක වැඩි කිරීම පළවෙනි ඇසෙට් එකේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් වැඩි කිරීම දෙවෙනි ඇසෙට් එකේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන්. ඒතර ඔය තියෙන්නේ අපි කතා කරා coefficient of correlation වල යම්කිසි කොටසක් වෙනකන්. يعني portfolio එකේ correlation coefficient එකේ යම්කිසි කොටසක් වෙනකන් ටික